සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. ඒ වගේම තමයි පහල description එකේ අපේ Telegram group එකේ link එක තියෙනවා. ඔයාලට පුළුවන් Telegram group එකට ඒ link එකෙන් ගිහිල්ලා join වෙන්න. ඒ වගේම තමයි මගේ අනිත් channel එකේ link එකත් පහල description එකේ දාලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා TechS Geek Academy කියලා මෙන්න මේ විදිහට search කරගෙන මේකේ තියෙන videos උත් බලන්න. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද මම ඔයාලට කියලා දෙන්න ආවේ මොකක්ද කියලා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා සිංහල මීම් එකක් සරලවම හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඔයාලට මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට හදන්න ඕනි නම් පහලින් අනිවාර්යයෙන්ම එහෙම ඕනි අය කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඒකට වීඩියෝ එකකුත් ගේන්නම්. ඔයාලා මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ විදිහට Pixel Lab කියන ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. මම මෙන්න මේ විදිහට මේ Play Store කියන ඇප් එක ඕපන් කරගන්නවා. එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ වගේ සර්ච් බාර් එකක් තියෙනවා. මේ සර්ච් බාර් එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙතන Pixel Lab කියලා මෙන්න මෙහෙම සර්ච් කරගන්න. සමහර කට්ටිය මේ Pixel Lab කියන ඇප් එකව ඩවුන්ලෝඩ් කරගන්න දන්නා ඒකින් තමයි මම මේ විදිහට සර්ච් කරලාම පෙන්නන්නේ. එහෙම සර්ච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මෙයාගේ Pixel Lab කියලා මෙන්න මෙයාගේ icon එකක් එක්ක ඇප් එකක්. අන්න ඒක මෙහෙම ටච් කරගෙන ඔයාලා මේක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. එහෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලා මේ ඇප් එක ඕපන් කරගන්න. එහෙම ඕපන් කරගත්තට පස්සේ මුලින්ම ඕපන් කරන කෙනෙකුට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ new text කියලා එකක්. අන්න ඒක මේ විදිහට සිලෙක්ට් වෙලා තියෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන් උඩ තියෙනවා delete icon එකකුත්. අන්න ඒකුඩත් එකපාරක් මෙහෙම ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් cancel okay කියලා දෙකක් එනවා. මෙතනින් මෙන්න මේ okay කියන එක දීලා මේක delete කරගන්න. එහෙම delete කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ icon එකක්. අන්න ඒ icon එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා සාමාන්‍ය මීම් දැකලා තියෙනවා නම් සුදු පාට background එකක තමයි මීම් මේව හදන්නේ. ඒ හින්දා ඔයාලා මෙන්න මේ icon එක ටච් කරගන්න මේ color කියන එක. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ කලර් කියලා තව එකක් අන්න ඒක දෙන්න. එහෙම දුන්නාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මෙයාගේ පාට ටිකක් තියෙනවා. ඔයාලා මෙතනින් සුදු පාට සිලෙක්ට් කරගන්න. එහෙම සුදු පාට සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙයාගේ හරි ලකුණක්. මේ හරි ලකුණත් ටච් කරගන්න. ඒ විදිහට ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එකට මෙන්න මෙහෙම white කලර් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් මං කියලා දෙන්නම් කොහොමද මේකේ සිංහල ටයිප් කරලා ඔයාලට කැමති මීම් එකක් ෆේස් දාලා ලෝගෝ එකක් දාලා හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේක කැපිටල් A අකුරක් අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ text කියලා එකක්. අන්න ඒක දෙන්න. එහෙම දුන්නාට පස්සේ මෙතනින් ඇවිත් ඇති මෙන්න මේ වගේ new text කියලා මෙන්න මේ වගේ එකක්. අන්න ඒක උඩ දෙපාරක් ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලා මේ ටික මේ විදිහට ක්ලියර් කරගෙන ඔයාට මෙතන ටයිප් කරන්න ඕනේ ටික ටයිප් කරන්න. මම මෙන්න මේ ටයිප් කරන විදිහට බලාගෙන ඔයාලත් කැමති එකක් මෙතනින් ටයිප් කරගන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මෙතන ටිකක් ටයිප් කරගත්තා. එහෙම ටයිප් කරගත්තට පස්සේ උඩ තියෙනා මෙන්න මේ වගේ ඕකේ කියලා එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට යද්දි මෙතන ඇද්දි කලර් කියලා මෙන්න මේ වගේ එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙතන මෙන්න මේ විදිහට කලර් කියලා සිලෙක්ට් කරගන්න ඕනේ ආමත් මෙන්න මේක. එතන කලර් කියන එක දීලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනා මෙන්නගේ කළු පාට. ඔයාලා කළු පාට මෙතනින් සිලෙක්ට් කරගන්න. මෙතන කළු පාට නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා කරන්න ඕනේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් ප්ලස් මාක් එකක් තියෙනවා මෙන්න මේ විදිහට ඉස්සරහින් මෙන්න මෙතන. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට කළු පාට සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන තියෙන මෙන්න මේ ඩොට් දෙකම මේ පැත්තට ගෙනත් මෙන්න මෙහෙම. ඒ වගේම තමයි යට තියෙන මෙන්න මේ ඩොට් එක ඔයාලා මේ විදිහට මෙන්න මෙතන අවසානට ගන්න. එහෙම ගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඕකේ කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලා මෙතන හරි ලකුණ ටච් කරගන්න. ඒ හරි ලකුණ ටච් කරගෙන මෙන්න මේ පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇති ස්ටයිල් කියලා එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේගේ B අකුරක් කැපිටල් B අකුරක් ඔයාලා මෙන්න මේ කැපිටල් B අකුර ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක බෝල්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ අකුරු ටික බෝල්ඩ් වෙනවා. එහෙම බෝල්ඩ් වුණාට පස්සේ මෙතන තියෙන මෙන්න මේ හරි ලකුණ දෙන්න. ඒ හරි ලකුණ දුන්නාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මේක උඩින් තියාගන්න මෙන්න මේ විදිහට. එහෙම තියාගත්තට පස්සේ
දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ මම හරියටම හදාගෙන තියෙනවා එහෙම හදාගත්තට පස්සේ ඔයාට මම දැන් කියලා දෙන්නම් කොහොමද මේකෙම කොපි එකක් අරගෙන යටින් ටයිප් කරන්න ඕන ටික ටයිප් කරගන්නේ කියලා ඔයාලා මේ විදිහට මේ ටෙක්ස්ට් එක උඩ එකපාරක් මෙහෙම ටච් කරගෙන මෙතන තියෙනවා මේ වගේ කොපි කියලා එකක් අන්න ඒක දෙන්න ඒක දුන්නට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේක යටට ගන්න මෙන්න මෙහෙම ඒක යටට ගත්තට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ එඩිට් කියලා එකක් අන්න ඒක ටච් කරගන්න ඒක ටච් කරගෙන ඔයාලා මේ ටික මේ විදිහට ඩිලීට් කරගන්න එහෙම ඩිලීට් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනත් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම ඉන්න ඕනේ ටික ටයිප් කරගන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මෙතනත් ටයිප් කරගත්ත මේ වගේ එහෙම ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඕකේ කියලා අයිකන් එකක් තියෙනවා අන්න ඒක දෙන්න ඒක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේකත් කැමති සයිස් එකකින් මෙන්න මෙහෙම තියාගන්න මෙන්න මෙහෙම එහෙම තියාගත්තට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට ලෝගෝ එකක් ඇඩ් කරගන්නේ කියලා වගේම මේකට ෆේස් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා ඔයාට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතන මේ ඇප් එකෙන් අයින් වෙනවා එහෙම අයින් වුණාට පස්සේ ඔයා ඔයාගේ Google Chrome ඇප් එක ඕපන් කරගන්න මම මේ විදිහට මගේ Google Chrome ඇප් එක ඕපන් කරගන්නවා ඒ විදිහට ඔයාලා Google Chrome ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙතන ටයිප් කරගන්න මෙන්න මේ විදිහට meme face png කියලා එහෙම ටයිප් කරගෙන ඔයාලා මේක සර්ච් කරගන්න ඒක සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට meme face ටිකක් ඇවිත් තියෙනවා ඒ වගේම තමයි මෙතන තියෙන මෙන්න මේ image කියන එක ටච් කරගන්න මෙන්න මේක ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ හිනහ වෙන මූණු ඒ කියන්නේ laughing troll transparent background මෙන්න මේ වගේ crying angry මේ වගේ ඔයාලට කැමති face එකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් මම කියලා දෙන්නම් කොහොමද ඇඩ් කරගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනින් මෙන්න මේක ටච් කරගන්නවා මෙන්න මේක ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට ආයෙමත් එකපාරක් මේක ටච් කරගන්නවා ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලගේ ඊ මෙතනින් visit කියලා එකක් අන්න ඒක දෙන්න මෙන්න මේක ඒක දුන්නට පස්සේ ඔයාලව ආයෙත් මේ වගේ වෙබ්සයිට් එකකට වගේ එකකට යයි ඒකට ගියාට පස්සේ මෙතන ඇති මෙන්න මේ වගේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කියලා ඔයාලා මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ෆේස් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ Google Chrome ඇප් එකෙන් අයින් වෙලා ඔයාලා Pixel Lab ඇප් එකට ආයෙමත් යන්න ඒ විදිහට ඔයාලා Pixel Lab ඇප් එකට ආයෙමත් ආවට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ ප්ලස් මාක් එකක් අන්න ඒක ටච් කරගන්න ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා මෙයාගේ from gallery කියලා එකක් ඔයාලා මෙන්න මේ from gallery කියන එකක් දෙන්න ඒ from gallery කියන එක දුන්නාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගත්ත meme face එක මෙතන ඇති අන්න ඒ කෝඩ් එකපාරක් මෙහෙම ටච් කරගන්න ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ හරි ලකුණක් අන්න ඒකත් දෙන්න ඒ හරි ලකුණ දුන්නාට පස්සේ දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ size එක මෙන්න මෙහෙම හදාගෙන මෙන්න මේ විදිහට මෙතනින් තියාගන්න දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට logo එකක් add කරගන්නේ කියලා ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙයාගේ ප්ලස් මාක් එකක් මම ආයෙමත් ඒක දෙනවා ඒක දුන්නට පස්සේ මෙතන තියෙන මෙන්න මේ from gallery කියන එකත් ටච් කරගන්න ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනේ ඔයාගේ මොකක් හරි ලෝගෝ එකක් තියෙනවා නම් අන්න ඒක සිලෙක්ට් කරගන්න එක ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙයාගේ හරි ලකුණක් අන්න ඒක දෙන්න ඒ හරි ලකුණ දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ලෝගෝ එක මෙතනට ඇඩ් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් කැමති තැනකින් මේ ලෝගෝ එක මෙන්න මෙහෙම තියාගන්න මෙන්න මේ වගේ එහෙම කැමති තැනකින් තියාගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මේක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක ඒ වගේම තමයි ඔයාලට මේ වගේ ලෝගෝ එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට ඒකටත් වීඩියෝ එකක් ගේන්නම් මේ විදිහට ඔයාලා හරියටම මේක හදාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ අයිකන් එකක් අන්න ඒක දෙන්න ඒක දුන්නට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ සේව් ඇස් ඉමේජ් කියලා එකක් අන්න ඒක උඩත් එකපාරක් ටච් කරගන්න ඒක ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ ඩිෆෝල්ට් කියලා එකක් ඔයාලා අන්න ඒක දීලා මෙතනින් එන මේ very high කියන එක දෙන්න ඒක දුන්නට පස්සේ මෙතන තියෙන මෙන්න මේ save to gallery කියන එක උඩත් එකපාරක් ටච් කරගන්න එහෙම සේව් කරගත්තට පස්සේ ඔයාලා ගැලරිය ගිහිල්ලා බලන්න මෙන්න මේ විදිහට ඔයා හදපු meme එක සේව් වෙලා ඇති ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු